ළමයි. මොකද මේ කමිසේ බාගෙට යට කරගෙන අනිත් පැත්ත දිග මදි යට කරන්නේ. නෑ නෑ නෑ, ඒක තමයි ස්ටයිල් එක. ආ ඔකේ. ඔය බස් සමහරලට උදේට අපි දකින වැඩට යන අක්කලා නංගිලා මේ බස් එකට දුවනකොට ඔය ඔය ඉතින් ඉස්සෙල්ලා නෑ ඉස්සර මේමයි. නෑ නෑ, කොල්ල වෙඩින් වලට යනකොට හොඳට යට කල්ලායම ගිහිල්ලා මැදක් වෙනකොට නටලා ගෙදර එනකොට වගේ. ඒ කියන්නේ ඕනම පිස්සුවක් ටික කාලෙකදී ෆැෂන් එකක් වෙනවා කියන්නේ ඒකනේ මාදු. හරියට. ඒ කියන්නේ නේද මාදු? රටකට උනේත් ඒකනේ. ඔව්, ඕනම පිස්සුවක් ෆැෂන් වෙනවා. දැන් මේ මේ වගේ එන්නේ මහන්සි වෙලා බස් වල මෙහෙම එල්ලිලා එනකොට අර ෂර්ට් එක උඩට ඇවිල්ලා ඒක දැන් ෆැෂන් එකක් වෙනවා. හරියට. මොකද රටකට උනේ මොකද? නෑ නෑ නෑ. රටකට උනේ ඒක පිස්සු ගොඩාක් එකතු වෙලා දැන් ඒක ෆැෂන් එකක් වෙලා. දැන් ආතල් ගන්නවා. ඉතින් ගීත් මම මොකද වෙන්නේ දැන්? ඔයාට තාම හෙයා කට් එක දෙනුන්නේ නැද්ද? හෙයා කට් එක? අයියෝ. ආහිතන්නේ පයව. දැනුන්නේ නැහැ. නෑ. හිතන්නේ පවයිතර. ඔයා හිතන්නේ පවුවා. අපි ඒව හදලා මේව කළ දෙන්න නැද්ද මාදු? අනිවාර්ය. අපි මනුජේ. නියමයි 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 ගිය සතියේ ටී-ෂර්ට් එකමයි. මාරු කරා. නෑ නෑ, ගිය පාරේ සුදු හුන්ට දුන්නු සුදු නායක මනුජේ. ඕ. මාරු කරා මනුජේ. දෙරණ චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. අද කවුද ඉන්නේ මාදව? අද ඉන්නවා ලස්ස අද තරුණ පරම්පරාව. සියල්ලම තරුණ පරම්පරාව. ඒ කියන්නේ 2000න් පස්සේ සෙට් එකක් ඉන්නේ. ආ එහෙමද? හරි. එක්කෙනෙක් මං හිතන්නේ 2000ට පොඩ්ඩක් කලින්, අනිත් අය ඔක්කොම 2000න් පස්සේ එකක්. හොඳ අතල්ලක් තියෙන. TikTok සෙට් එක. හරි. නේද එහෙමද? අපේ ඉන්නවා අද හර්ෂි රසංගා ඉන්නවා, කවිදු මදුෂාණී ඉන්නවා, ඒත් එක්කම අශිනී ඉන්නවා, පියුම් ඉන්නවා, ඉමල් ෂා ඉන්නවා. රයිට්. අපි ඔක්කොම එන්න ගියමු මෙන්න මේ විදිහට. කොල්ලෙක් බෑලා ඉන්නේ. එල කොල්ලෙක්. අම්මට සිරි. පොඩ ඉන්න මල්ලිම් පොඩක් දූවිලි. කොහමද ඒ ඩයමන්ඩ්? ඩයමන්ඩා නැද්ද මල්ලිකු? කොහොමද ඉති වාඩ ඔච්චර සරුවනේ? කොහොමද ඔගොල්ලෝ ඩයමන්ඩ් දාලා සීන් එකේ? අනිත් හැමෝටම අමාරු කාලයක්. අමාරු කාලයද? අපි කනකරු ගස් තියෙන කාලේ ඔයා කොහොමද මේ වගේ ඩයමන්ඩ් මාලයක් ඔක්කොම දාලා එහෙම ඒ ගානට හදාගත්තේ කොහොමද? දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගත්තා. ඒ කියන්නේ අපිට ගන්න බැරි වුණානේ. බැරි නෑ. ඒ කියන්නේ අපි ප්‍රයෝජන ගන්නට අපේ දක්ෂතාව, ඒ කියන්නේ මොන දක්ෂතාවයද ඔයාගේ ප්‍රයෝජන ගත්තේ? නේද? ඔයා හිතන්නේ මොකක් කියලාද? මට එක එකව හිතෙනවා. ඒක මේ තරම් ප්‍රසිද්ධ වේදිකාවේ කියන්න බැහැ. ඔයා මොන දක්ෂතාවයද ප්‍රයෝජනටරම් බාන්න මෙවන්? මෙවන්? මේ වගේ නේද? මොනවද ඔය? ප්ලැටිනම්. තනිකර ඩයමන්ඩ්. ප්ලැටිනම් මොදිනේ? ඕ ඕ ඕ. බ්‍රෝ, මොකද්ද දක්ෂතාවය? ඩාන්සි. ඔව්. අම්මා එල කොල්ලෙක් එල කොල්ලෙක් එල කොල්ලෙක්. අර එහා පැත්තේ ෂීටායි නෝ ෂීටා. ෂීටා. අම්මා ෂීටා. යස්. අලුත් නම ෂීටා. ආ බල් අපේ තිරියානේ. කූටි බලු පැටියක ෂීටා කියලා බල්ල. ෂීටා? ඔව්. ෂා. ඔව්. මං හරි ආසයෙන් බලන්න ඕන සතුරියක. නෑ මේ මෙයාගේ අත් දෙක බලන්න. ෂා. චිත්‍රපත. ඔය මේ 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 ඔය මල් වැල කොහෙටද කන් තියනොත්? මල් වැලක් නෑ. ආ නෑ. එන මොකද්ද? ඒක ග්‍රීක් ස්ටැචු එකක්. ආ ග්‍රීක් ස්ටැචු එකක්. මොකද්ද ඒකම කියන්නේ? මේ පැත්තේ මොකද්ද මොන රටද මේ? මේ චීටෙක්. ආ මේක චීටෙක්. එතකොට තව එහෙම නෑ. මොකුත් නෑ. ඔච්චරයි. සංගීතවා බෑට මොකද එම්මේ පී පී පූ පූ පොඩි ගෑනලා යාම සුදු උනා. ඔව් පොඩි ගෑනලා මම යාම සුදු උනා නේ ෆෝම් වෙනවා නියන් එම්මේ පී පූ ගන්න. දැන් අර කවුද පොළොන් විස වගේ අර තනිකර පොළොන් සීන් එකේ ඇවිල්ලා තිනේ. නේද? ඒ වගේ තමයි. මෙයා නිකන් හරි මෙහෙම නාගීනා වගේ ගියොත් මන් ටක්කල බය වෙනවා පොළගෙ. ඔය ඇවිල්ලා සිටි ඔෆ් ඩාන්ස් වේදිකාවේ ගිනි සිලුවක්. නෑ. දැන් නිවිලද? නෑ තාම පත් වෙනවා. තාම පත් වෙනවා නේ. උදේ ඉඳි නිවිලාවේ දැන් පත් වුණා. මේ පැත්තේ ඉන්න අශිනි චමත්කා ඉන්නවා. අශිනි ඉන්නවා. ඊට පස්සේ පියුමි ඉන්නවා. අන්නේ ඒකනේ අද තනිය මල්ලිත් එක්ක රෙවෙ ඇවිල්ලා තියෙන්නේ. මේක හරි. වාඩියමු. ඉඳගමයි වාඩියමු. පේශල. ඔව්. ඉතින් දැන් මේ මේ පැත්තේ ඉන්න ආශිනි. ආ මේ පැත්තේ ඉන්න ගිනි සිලුව. නේද? පත්තු වෙනවා තාමනේ. තාම පත්තු වෙනවා. ඒකයි මම පොඩ ඈතට වෙලා ඉන්නේ. අර රස්නේ එනවා ඇඟට. අපේ මයිල් පිච්චුනොත් එන්න. නෑ මාරුයිනේ. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල රෝද සපත්තු පදින්න පුරුදු වෙනවා. ඒ මොකද ඒ වට? සපත්තු පදින්න. අයියේ. නිකන් ආසාවක් ආවා. කොහෙද පුරුදු වෙන්නේ? ලසන්තය ගාව.
අසන්තය ගාව. ඒ කියන්නේ ඔයා ඔයා ඒ දෙක මේ රෝද සපත්තු දෙක දාපු දාගත්ත පළවෙනි දවසේම ඔයා නිකන් මේ මෙම සීන් එකේ. එහෙම ගියේ නැහැ. එහෙනම් චුට්ට පොඩි පොඩි ස්ටෙප්ස් බේසික් ස්ටෙප්ස් එක පාට එහෙම යන්නේ. නෑ නෑ එක පාට ඕම යනවානේ. එහෙම බලනවා. ඒ වගේමයි. දැන් අපි මමත් එක පාරක් ඕක දාගත්තා. හරිද දාගෙන දාගත්තර මොකද? මෙම ඉඳගෙන දාගත්තේ. හරිද? ඊටවත් කැලිම්බ නැගිට්ටා සිගිති මේම ඔව් කැලිම්බ වීදුරුව කඩාගෙන ගිහිල්ලා එදයින් එදා ඒක මේමයි මෙයාගේ බැලන්සින් ගැන කතා කරන්න එපා මේ බැලන්සින් තියෙන වෙන විදියකට මේ විදියට බැලන්සින් තියෙනවා කකුල් දෙකට බැලන්ස් එක ඉන්නේ නැහැ මගේ මම කල්පනා කරේ මනෝජේ වාගේ බැලන්ස් එක ඉන්නේ නැහැ කකුල් දෙකට ඉන්නේ නැහැ පේෂල දැන් සාමාන්‍යයෙන් මෙහෙට මේ ප්‍රෝග්‍රෑම් එකට එන කෙනෙක් මොකද මේ දවස්වල වෙන්නේ කියලා අහපුවා මේ අවුරුදු 8ක් 9ක් ප්‍රෝග්‍රෑම් එක කරනවානේ අපි අහපු උත්තර තමයි මේ දවස්වල අලුත් සින්දුවක් කරනවා නැත්නම් මේ දවස්වල අපේ ගෙදර හදනවා මගේ හදනවා නැත්නම් බඳින්න ලෑස්ති වෙනවා ඔව් බඳලා මේ ජොල් මේ දවස්වල එහෙම කියනවා එහෙම නැත්නම් මම ඩිග්‍රී එකක් කරනවා මාස්ටර්ස් කරනවා එහෙමනේ අපි අහන්නේ රෝද සපත්තු පදින්න පුරුදු වෙනවා ඇයි ඒවා එහෙම රෝද සපත්තු පදින්න පුරුදු වෙන්න හදුවේ හැම එකම ඉගෙන ගත්ත හැම ඩාන්සින් ස්ටයිල් එකම ඉතින් ඒකත් ඉගෙන ගන්න ඕනේ කියලා රෝද සපත්තුවේ ඒක ඩාන්සින් ස්ටයිල් එකක්ද ඒක නෑ ඒක ටැලන්ට් ගන්නේ මොකද්ද රෝද සපත්තු පදින්න නෑ ඒක ටැලන්ට් එකක් තමයි ඒක හරි ඔය ගෙවල් කොහෙද Mount Lavinia Mount Lavinia ඒ කියන්නේ ගල් කිස්සනේ ඔව් ඒ කියන්නේ ගාලු පාරේද පදින්නේ එහෙනම් බෙල්ලන් ගල හා බෙල්ලන් ගල පන්සලේ පන්සලේ රෝද සපත්තු පාකේ හා බෙල්ලන් ගල පන්සලේ රෝද සපත්තු මොදි වටේ බෙල්ලන් ගල පාක එකක් තියෙන්නේ ඔව් ඔව් පාකේ බයිසිකල් පදින්න පාක අර වැලි වැලි දාලා තියෙන්නේ ඒකනේ වෙලාවක වලාක ඩබොක් කර සද්දේ අර වැලට වැටලා කිපුල කරනවා ඉතින් ඒකේ ඔව් හොඳයි 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 කෙවින් සර් ගාව ලැටින් කරනවා කෙවින් සර් ගාව ලැටින් උත් කරනවා තව 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 කොයි 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 සර්ලා ගාවට දැන් නෑ කෙවින් සර් ගාවට ලැටින් කරන්නේ චන්ද සර් ගාව මුකුත් කරන්නේ නෑ යන්න එපා ඉන්නේ නේද අද මෙයා දෙනවා ඩාන්ස් එකක් අයියෝ නෑ සුපිරි බැන්නද හා බැන්නද මොකද බැන්නද බැන්දද ඕ අයියෝ ඒ කාලේ බැඳලා නේද කාලේ ඔච්චර හොඳයිද අපිට බැරුණානේ මාදෝ ඔයත් යවන්නකෝ වයිෆ් රෝද සපත්තු පදින්න බෑනේ මං ඇයි හරිද ෆැමිලි එකම් පදිනවා හා ෆැමිලි එකම් ඔයගලගේ නෑ අපි මට තමයි මේ ට්‍රාන්ස්පෝට් පියදම අඩු කරගන්න වැඩක් නෑ නෑ ඒක තමයි දැන් මට ඕක බැරුණානේ මාදෝ දාගත්ත විතරයි ඕ මොම කියා කැලින්ම මූණ ඇනුනේ කැලින්ම බිම ඉවරයි හස්බන් සුපර් හීරෝ කෙනෙක් පදින්න ආ එහෙමද පදින්න සුපර් හීරෝ හස්බන් ෂා අපි මේ ආට් බුක් එකත් එක පොඩක් සීතා මේ ඉන්නේ අපේ හර්ෂි රසංග හර්ෂි කාත් එකද මුලින්ම රඟපෑවේ ඔයත් එක්ක අනිත් කාත් එකද රිලෙවෙක් වගේ කවුද ඇයි එහෙම කියන්නේ නෑ නෑ එහෙම නෑ නිකන් දිව එළියට දාගෙන නියම් නේද මීමස් හොරේ ඇදිලා වගේ ෆොටෝ එකක් තියෙනවා කවුද හස්බන් අම්මා හස්බන් ගේ ෆොටෝ එක හැබැයි නියමයි යා උනා උනාත් හස්බන් ගේ ෆොටෝ එකක් අර දැන් වෙන කෙල්ලෝ නම් මේ මේ ෆෝන් වල මේකේ දාන්නේ සීයේ කොළ අරවා මේවනේ මියා හස්බන් ගේ ෆොටෝ එකක් දාලා බලන්න කොච්චර හොඳයිද කියලා මොනා වුණත් මේගොල්ලෝ මේ ආදර්ශමත් කාන්තාවනේ ගැනු ළමයි කියන්නත් බෑනේ බිරින්දෑවරු ඔව් බිරින්දෑවරු නේ ඉතින් කෝ දැන් හස්බන්ඩ් නදාවද නෑ යා කතාරේ ආ කතාර වලින් ෂා නියමයිනේ යා ඒ ජොබ් කරනවා වා මේ ඩාන්ස් කරනවා නෑ එහෙනම් සිං කරනවා සින්දු කියනවා රඟපානවා රඟපෑම නෑ දැන් නෑ රඟපාන්නේ ඇයි ඒ අයින් උනේ රඟපෑමේ ලංකාවෙන් යන හින්දා අයින් උනේ වාර යනවද? ඔයි කාලේ දැන්නේ? ගියා ගිහලා ආයවා දැන් දැන් මේ දවස්වල සින්දු කරන හින්දා චුට්ටක් රැඳිලා ඉන්නා ආයෙත් කොහමද? ආයෙත් ඔයත් යනවා කටාර දේශයට. ඒ කියන්නේ ඔයා මේ 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 ඔයත් මුතු රාජා වගේ අපිව දාලා යනවද? නෑ නෑ දාලා යන්නේ. එහෙනම් සරින් සරේට එනවා බලලා. ආ ඒ කියන්නේ එනවා. මෙයා නැගී එන නිලිය සම්මානය දිනා ගත්තා නේ. හර්ෂ රසංගා. ලක්ෂ නිලියක්. අන්න එහෙම කිරොත් ගීත්ම මට තමයි සම්මාන දෙන්නේ අයියෝ ඒවා සම්මානද ඒවා ඒ කාලේ අම්බෙච්ච ඒවා සම්මානනේ ගීත්ම ගීත්ම කෙලිම කියන්නේ අයියෝ ගීත්ම තමයි කැම මෙතනින් මෙතනින් මෙයා යනවට කැමතිම කවුද කියන්නේ ගීත්ම ගීත්ම නැගිරේ නිරේ වැඩේ දෙන්න දැන් රෝද සපත්තු පුරුදු වෙන්න යනවලු ගීත්ම ගීත්මත් යනවා රෝද සපත්තු පුරුදු වෙන්න මූණ කාට සබතලා කරගන්න නේතු නේද නිකන් ඇවිදින්නේ මේ නෙළුම් කොලේ උඩ කොකා යනවා නිකන් ඇවිදින්නේ කොහොමද යන්නේ රෝද සපත්තු දාගෙන අසිනි අසිනි හරි අසිනි කොහොමද ඉතින්
හොඳින් ඉන්න. ඉස්කෝලේ ඉවරද? ඉස්කෝලේ ඕලෙවල් කරන්නේ අර පැත්තට. ඉස්කෝලේ ඕලෙවල් ඉවරයි. දැන් ඉතින් දැන් මොනවද කරන්නේ? දැන් ඒලෙවල්. පටන් ගත්තා. නෑ, තාම පටන් ගත්තේ නෑ. දැන් ඒලෙවල් වලට ඔයා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒලෙවල් වල ආර්ට්ස් කරන්න ඉන්නේ. ආර්ට්ස්. සබ්ජෙක්ට් කියන්න බෑ. Music, IT. IT? IT, IT. IT. IT Chinese වගේ තමයි. Chinese. ආයි කොහොමද ලැන්ග්වේජ්? ඔයා හොඳයි Chinese ඇයුවා කරන්න හිතාන්නේ. Port City එකේ මරියම කෙලින්ම ඇතුලේ Chinese Port City ඇතුලේ job එක. බලන්න මේ ළමයි ඉස්සරහගෙන ඉතින් මෙයා ණය ගත්ත විදිහ බලලා තමයි භාෂාව තෝරගන්නේ. නෑ නෑ ඉතින් හරි ඉතින් දැන් Port City අය ඔය කොළඹ කොටුව ඔය ලයින් එක කොහොමද Chinese ලා පිරෙනවන්නේ තව ටික කාලෙකින්. ඒගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට මෙයාට ඒ මාකට් එකේ වැඩ කරන්න පුළුවන්. හරියට හරි හොඳ බුද්ධිමත් තීරණයක්. නැද්ද ඔයා බුද්ධිමත් තීරණයක්. ඒකයි. ඔයා Chinese අනිවාර්යෙන්ම ඉගෙන ගන්න. මීහාව කියන ගන්න. ඔව්. ඒවනම දන්නේ. ආ තාම දන්නේ. මෙයාට ඉස්සෙල්ලා ඉන්ජෙක්ෂන් එකක් සුදු කරමු. සුදු කළා ඇස් දෙක දෙපැත්තට අදිමු. සානට දියබෙට යනවා වැඩේ. නේද? අපි සින්දුවක් අහමු. හරි අපි පුතාගෙන් අහමු. ආශිනිගෙන් අපි සින්දුවක් අහමු. මේ තමයි ආශිනි චමත්කා. පුතු වී ඔබේ රුධිරේ සින්දුකුත් කරේ නෑ අලුත් සින්දුවක් කියන්නේ يعني මෙලඩි එකක් නයන අංකල්
දාගෙන යනවා නා දෙකේ කියන්නේ අලුත් වැඩක් කරනවා මේ නයන අංකල් එක්ක නයන අංකල් කිව්වේ මේ නාද බෑන්ඩ් එක නයන අඩෝ නයනයට අංකල් උනා යකෝ ඌට ඒ නයන අංකල් ටික මට අපිටේ මංකල් කියන්නේ හරි නයනලාට වඩා අපි ගොඩක් බාලයි හරිද මේ මීඩියා අපි මනෝජ යට හිටපුවා මචං කියනවනේ එහෙම වැඩුණා මනෝජයි යම මචා එහෙම දැන් කන්න අයියා අර පෙන්නේ මලාද කෝබා කන්න අයියා ඕ ගියාද බඩු බැස්සේ හිටගෙන හිටියා මේව කරගෙන වන් දැක්කා ඕ උඩ බලවල යන්න නැති බඩු පකුණක්වත් ඒ කියන්නේ යාට අවුරුදු 75යි කන්නම්මට හරි මම හිටපුවා මචං කියන්නේ එහෙම තියෙන්න එපැයි නැද්ද මචා ඒ කන්න කිව්වම අරි අරි බඩු ගේනවා පොඩ ඉන්න නේද ඒ කවුරුද ඒකයි නයන වුණත් අපිට අපි නයනට වඩා ගොඩක් බාලයි මේ මීටර මචං ගෑවට හරි දැන් කරාද අලුත් සින්දුව නෑ තාම ඒ කියන්නේ මෙලඩි එකක් දාගෙන එම් කරගෙන යනවා ෂේප්පේ කරගෙන යනවා තාම නේ ඉතින් මොනවාද දැන් අනාගතේ ප්ලෑන්ස් ඒ ලෙවල්ස් කරලා ඊට පස්සේ ඒ ලෙවල්ස් කරලා ඒ කියන්නේ අනාගතේ නම් නිකන් ෆැෂන් ඩිසයිනින් වගේ තමයි මයිකල් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඒ ලෙවල්ස් වලට චයිනීස් කරලා ඔක්කොම කරලා ෆැෂන් ඩිසයිනින් කරනවා. ඔව් ඒකත් හොඳයි නේ. ඒත් හොඳයි නේ. ෂොක් ෂොක් ෂොක්. ඔයාට කෙලින්ම පෝට් සිටියෙම මෙයා තනිකර ටාගට් කරන්නේ අනිවාර්යයෙන්ම. මෙයා වල්ගෝ ෆිස්ටි දාගන්නවා මේ. ඔය සින්දුව ඔයාට කවුරුරි ඔයාට දැන් චයිනා මේ නේද ඔයාගේ යාළුවෙක් කියලා ඔයාට කියලා කියනවා. හා ෂෙනින් අකතා සබ්ස්ක්‍රයිබ් එකේ. ඒක ඔය සින්දුව මේ සින්දුවයි මේ චීන භාෂාවෙන් පොඩවා කියලා පෙන්නන දේශන. ෂොක් ෂොක්. කීකෙන් තා හොඳා සෝනා දැ සොන් සොන් නේ සොන් දැෂු කියලා කිව්වම ඔයා කොහමද ඕක 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 තේරුම් කරන්නේ යාට චයිනීස් භාෂාවෙන් ඈ ඉගිටි පස්සේ බලමු දැන් දැන් පොඩ තේරුම් කරන්න අපේ යාළු දැන් මම ඔයාට තේරුණාද මං අහුවේ නෑ ඒකට මෙයා ඉගෙනගෙන නෑනේ ඒකට මං කියපුවක තේරුන්නේ නැහැ මොකද මං ආ චයිනීස් චයිනීස් ඔව් භාෂාව ස්මාර්ට් චයිනීස් කරේ නියමයට කන්නේ චයිනීස්මයි ඔය රෑට දැන් චයිනීස් කන එක නවත්වුවා දැන් ඉතක මොකද දන්නවද දැන් මාද මම මම ඕ චයිනීස් නේ අපි ඉගෙන ගන්න. ඒ කාලේ පත්තෑ හැවෙම නැතිම මට. මේ වෙනකොට ඔහම ගන්නවා. කළ ලුණු ටිකක් අතේ දාන්න. කර පොත්තෝ පත්තෑයෝ. මීයෝ. ඌඩෝ. ඈ ඌඩෝ. ඌණෝ ගන්න නැහැ මචං විසයි නේ. විසයි. පත්තෑයගේ මචං අර ඇත්තරම. පත්තෑය ඉස්සර මේ ගීත්ම අල්ලලා අර දල තියෙන්නේ. දල දෙක මෙහෙම කඩලා දාලා මෙහෙම කරලා සුදුවට වැක් කරනවා. ඒ ටික මෙහෙම අයින් කළා දාලා ඉවරලා ලුණු ටිකක් දැම්ම. අපි අරගෙන මැද සුද්ධ කළා අල්ල දානවා මැදට කන්නේ නේ කනවා අපි කන බොම්බිලි ගන්නෑ බොම්බිලි ගන්නෑ ඉතින් බොම්බිලි කියලා කියන්නේ සී ගැරන්ඩියා තමයි උ නැද්ද ඔව් මූදු ගැරන්ඩියා අපි බේක් එකකට ක්ලික් වෙන්න නම් මේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් අද්විතීය 200 Mbps ස්පීඩ් එකකින් දේශයේ ෆයිබර් බලවේගය ඔබත් අදම අත්විඳින්න දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් අවින්දු බෑලා ඉන්නේ අම්මා කවි දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද bro බොරු කියන්නේ ඇත්ත කියනවා නැත්තම් ගහනවා හරිද උඹට නෑ නෑ හා නෑ අයියේ මම මේ විදිහටම ඉන්නවා හැමදෙස් ඒ කියන්නේ හැමදාම මෙහෙම ඉන්නවා ඉතින් හැමදාම මෙහෙම ඉන්නවා කියන්නේ මොකොමද මේ අවශ්‍ය වෙලාවට ඉතින් කවුරු බැලුවා ගන්නවා තාම අඩෝ මූ ටැක්සි කියලා ඉතාලිනේ ගෑනු ඉතින් ඔයා දැන් නිකන් හරි කවිඳු ඔයා කසාද බඳින්න ඔයාට හිතෙනවා දැන් එහෙම හිතිලා ඔයා හොයන ක්වොලිටීස් පහක් ගෑනු කෙල්ලෙක්ගේ මොනවද ඔයා බලන්නේ ඔයාට දැන් ගෙවල් වලිනුත් කියලා ගමිනුත් එම්මෙන් අවලාද වැටිලා අරවා මේවා වෙලා නේ එම්මෙන් උනොත් ඔයා මොකද්ද ඔයා හොයන ක්වොලිටි මොනවද ඔයා බලනවා අම්මාට සිරි ඇත්ත තමයි මම දැන් මේම කරන්න ඕනේ මාත් පිළිවෙලක් වෙන්න ඕනේ ඒතර මට ඔයා බලන්න බෑ මොනවාරි ක්වොලිටිස් ඔහේ යන්නේ කවුරුරි නේද දැන් කවිඳුගේ හොඳම යාළුවා හර්ෂි ඉන්න හර්ෂි ඔයා ක්වොලිටිස් මෙයා බලන ක්වොලිටිස් දෙකක් ඔයා කියන්න ඔයා තුනක් කියන්න හරි ෂේප් නේ ඔන්න යාළුවාත් ඔයාට සපෝට් කරලා දුන්නා හරි ටකර කියන හර්ෂි ඔයා කියන්නේ මෙයා සාමාන්‍යයෙන් බලන මුලින්ම මේ dance කරන්න පුළුවන් වෙන්නේ ඉතින් හරි කමන්නෑ කියන්නකෝ එයාගේ ශේස්ත්‍රයට සම්බන්ධයි ඊට පස්සේ dance කරන්න අපේ ගීත් මට වගේ හොඳට පුළුවන් වෙන්න ඕනේ
ඒ ගීත්ම වගේම පුළුවන් වෙනවා නටන්න. දකුණ දකුණ පාට නැටුම් පන්ති නැද්ද කියලා අහන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ සීරියස් ප්‍රශ්නයක් ආ මේ. හරි. වීලුනේ මේ. හරි ඊට පස්සේ එක ඊට පස්සේ ෆැෂනබල් වෙන්න ඕනේ. ආ ඔව්. සීන් එකේ ඉන්න ඕනේ. ටැටූ ගාලා අරවා මේවා කරලා නේ. මෙතන ඉඳන් මෙතනට කේල් පඳුරක් ඇඳලා තියෙනවා. යට ඉඳන් මෙහෙම ඇවිල්ලා පිටට කේල් කේල් කොල පිටි. කන කොයි හරියට දෙන්න ඕනේ. කේල් කන කොයි හරියට දෙන්න ඕනේ බලන්න. මේව දැන් අපි කියමු මේව ගර්ල් මේව ඉන්නවා. දැන් මේව නැගිටින්නෝ පෙන්නන්න. දැන් මේ 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 ආ හිතන්න. මේ මේ අය ගර්ල්. දැන් මෙහෙ ඉඳන් තමයි එන්නේ අර කේල් මෙව එක. බඩේ. මේ හරියෙන් මෙහෙම අතු. කන මෙහෙම මෙතනට සෙන්ටර් වුණාම ඇද්ද? ආ කන ඉස්සරහින්ද? කන ඉස්සරහින්. නැත කන ඉස්සරහින් මෙහෙම අතර වැටෙන්නේ. ආ ඒ වගේ ටැටූ ගහලා එම්මේ ෆැෂනබල් වෙන්න ඕනේ. ඊට පස්සේ ෂෙයා කරන්න අදහස් අරව මෙව. තව උනාද වඩත් මම බලන්න. එහෙනම් හිතන විදිය මොකක්ද ඒකට කියන්නේ කර වෙස්ටර්න් වයිබ් එක හිතන කෙනෙක්. අම්මා වෙස්ටර්න් වයිබ් එක. ඕ මාගරීටා යා. නෝ සෝ හයි හයි එම. පාලි ගෙවල් කොහෙද ගම කොහෙද? බලයි ගෙවල් කොහෙද? පිලියන්දල. පිලියන්දල. මූ පිලියන්දල ඉඳගෙන වෙස්ටර්න් වයිබ් එකක් තියෙන. ඇනේ අක මේ ඊයේ පෙරේදා වෙල් ගොඩ කරලා ඒ පැත්තේ පාර්ටි වල හදේ හරියට අදලා දුන්නේ. නැත්ද? ඒ පැත්තේ වෙල් ටික ගොඩ කරලා පාරවල් ටික හදලා දුන්නේ මේ ඊයේ පෙරේදා කලර් ලයිට් එක දාලා වෙස්ටර්න් වයිබ් එකක් තියෙන දුනෝ පයින් එකක් වෙස්ටර්න්. නෑ ගමන්නේ බෑ ආසාවනේ හොඳයි 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 එම තියෙන්න ඕනේ ප්‍රෝ අපි නේද ඊට පස්සේ තව දෙයක් තව තව හර්ෂිගේ නෑ හර්ෂි ඕනේ නෑ ඔයා ඔයා තමයි නියම ඔයා කියන්නේ මල්ලි තව ඉතුරු දෙකක් කියලා දාන්න ඉවරයි පිලියන්ද වෙස්ටර්න් වයිබ් එකක් කියලා කියන්නේ නිකන් ෆුල් ෆුල් ක්ලබින් බහැලා මට ආදරේ වෙන්න ඕනේ ආ මට ආදරේ ඕ ඒක 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 හරි ඒකත් ඕනේ අනිවාර්යෙන්ම ඊට පස්සේ ඉතින් මගේ අම්මලට තාත්තලට නංගිට සලකන සහ dancing group එකේ හැම ළමෙක්ටම එක වගේ සලකන girl කෙනෙක් වෙන්නවා. යාමයි. එතකොට ඔයා මොනාද යාට දෙන්නේ? එතන එහෙම ඕනේ. ඔයා මොනාද යාට දෙන්නේ? ඔයාට මොනාද යාට දෙන්න පුළුවන්? ආදරයට ආදරේ දෙන්න පුළුවන්. එච්චරයි. තව මොනවද ඉතින්? තව මොනවද ඉතින්? අන්න බලන්න. පහක් කෙල්ල අරන් ආව පහක්. ඔව්. මොකක්ද? මොකක්ද දෙනවා? ආදරේ දෙනවා. ආදරේ. ආදරේ කන්නද? වෙස්ටර්න් වයිබ් එකක් තියෙන මූඩ කෙලිම පිටිපස්සට පයින්. දැන් කවිදු නළුවෙක් හරි හොඳ dance කෙනෙක්. ඒතකොට එයා විවිධ ශේස හොඳ influencer කෙනෙක්. ඒතකොට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔව් influencer මෙයානේ ගෙනාවේ. හදිනා. කවිදු ආවේ කොහෙන්ද? හා? කවිදු. ආවේ අර වෙන ළමයි නැතරීම තමයි. මොකෙන්ද? හ්ම්? ටිටිස්ටා. දෙරණ ලිටල් ස්ටාර් කියන්නේ කවිදු හරිම පොඩි වයසේ. චූටි වයසේ ආවේ. එල්ල කොල්ලෙක්, එල්ල කොල්ලෙක් ලිටල් ස්ටාර් ප්‍රොඩක්ෂන් එකක් මේ ඇයිල. පොඩි මේ ෂර්ට් එක කුණුවනේ. ඒකයි. හැබැයි කොල්ලට අර පිළියන්දලේ ඉඳලා ඌ වෙස්ටර්න් වයිබ් එක ඉල්ලන එක තමයි. එතකොට තමයි මට පයින් එකක් දෙන්න දුන්නු. ඉස්කෝලේ කොහෙද ගියේ? සෙන්ට්‍රල් පිළියන්දල. පිළියන්දල සෙන්ට්‍රල්. කොල්ලෙක්, එල කොල්ලෙක්. අපි ඩාන්ස් එක බලමු උදේට. දැක්ෂ කොල්ලෙක්. බලමු නේද? හරිද? මේ තමයි කවිදු මදුෂා. Thank you.
ඔයින් දෙක පාට කෙල්ලෙක් පාත් උනේ කියලා මම මේ කල්පනා කරේ. චම්මක චානල් ගාන එන්නේ. ඒ කෙල්ලේ මයික් අරවරේ. එන්න හිතයි. ඉලියොන්ට කතා කරේ දියු. මුණා උනත් නියමයි ආ. ෂා. ඔතන පුරා. ෂේ. ඉවරක තනිවම පේනවා උංගලක. වෙඩා. තනි වෙඩා. වෙන. සරියා. උංගලක பேர் என்ன? Chamatsara. அது Chamatsara. 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 Are you married or no? Huh? No, no. Hope to marry, right? You have boyfriend or what? You have boyfriend or what? Huh? One or two or three or four? One. Only one. Hey, hey, kya hai yaar? Ek hi boyfriend mein kaam chal raha hai. Ek ka boyfriend kene king ukko mein hai na? Ema hai. Nae ma bhi dano. Wad hundal lassan ne ratwa. Thank you. Mea kaudo yaage? Huh? Mea kaudo yaage? Mang dance karane kaudo yaage ava. ඔයාගෙ ගෝලෙ නියමයි නියමයි නියමයි. ඉතින් මොනාද වෙන්නේ? ඔයා මේ දවස්වල ඔයා මොනාද කරන්නේ? අපි දැන් අරයා ගැන දන්නවනේ. ඔයා මොකද ෆේෂර නිකන් වෙනස් වුණා පාට. ෆේෂර නිකන්ම. දෙපඩි නැටුවේ පඩේ කිව්වෙ excuse me sorry මම වැරදි දෙයක් කියලා සමා වෙන්න. අපි කයින් කරගමු හරි ගමනේ. කවිඳු නැටුවේ. එතන එකට ප්‍රොබ්ලම් නෑ. බ්‍රෝ දැන් කවිඳුගෙන් අපි කතා කරනවානේ. දැන් මේ ළමයාව තව ටිකකින් අපි මේ ළමයා යනවනේ මේ ළමයා. මම යෝජනා කරන තව පුටුවක් දාලා ළමයා තියාගමු කී. ඒකදයි. දැන් අපි මේ ළමයා එතකොට මේ ළමයා ප්‍රශ්න කරන එකනේ අපිට. අපිට උඩින් ඇවිල්ලා තියෙන්නේ මේ ළමයාව ප්‍රශ්න කරන්න. හරි බලන්න. නේද? ඉතින් මේ මොනවාද වෙන්නේ වා මේ දවස්වල මොනවාද කරන්නේ? ඩාන්සින් තමයි කරන්නේ. කඳවත් එක්ක එක. කියනවා ෆුල් ටයිම් ඩාන්ස් එකනේ. හ්ම් වෙන මොකුත් නැහැ. නැහැ. බඳලත් නැහැ. බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඉන්නවා. කවුද? අපි දන්න කෙනෙක්. අපි දන්න කෙනෙක් නේද? එයා දැන් ඔයා හිතන්නේ ඔයා මේ වගේ වේදිකාවක මේ විදියට perform කරාට පස්සේ කවිඳුත් එක්ක. කවිඳු කියලා කියන්නේ දක්ෂ අපේ නේද හොඳ නර්තන ශිල්පිනියක් හොඳ තරුවක්. ඒ වගේම එයත් එක්ක ඔයා මේ වගේ ලස්සන පර්ෆෝමන්ස් එකක් කරාට පස්සේ දැන් gederi නම් මෙයාගේ බොයෆ්‍රෙන්ඩ් බලාගෙන ඉන්නවනේ. බොයෆ්‍රෙන්ඩ් එතකොට බොයෆ්‍රෙන්ඩ් ගේ gederi මිනිස්සුත් බලාගෙන ඉන්නවනේ. එතකොට මෙයාගේ බොයෆ්‍රෙන්ඩ් මෙයාගේ අම්මට තාත්තට එක්කම කියනනේ ඉත පාක අප්පා අදත දෙමළ නෙමෙයි තමිල් නෙමෙයිනේ. ආ නෑ සිංහල. බලන්න අයියා සෝරි අයියා කියන්නේ නෑනේ තාත්තට. බලන්න තාත්තා අපේ එතකොට තාත්තා උනත් අම්මට හුඩු අපේ ලේලි නැටුවා නැටිලා ඊට පහුවෙන්දර නේද පොලේම යනකොට ඊයේ චැම්පියන්ස් තා බැලුවද? එතකොට ඔයා නමත් කිව්වොත් බලන්න කොච්චර ඒ මිනිස්සයාට ජීවිතේ නැද්ද? අනිවාර්ය. නැත්තම් මොකද හිතන්නේ? ලොකු හයියක්. ලොකු හයියක් හිතනවා. දැන් අපි උනත් දැන් මම කැමති මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මනෝජයි ටීවී එකේ මගේ නම කියනවට. කවදාවත් කියන්නේ නැහනේ. ගර්ල්ෆ්‍රෙන්ඩ්? ඕ මම තාම බැඳලා නැහනේ. නෑ 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 මේ වයිෆ් නෙමෙයි කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ගර්ල්ෆ්‍රෙන්ඩ්. වයිෆ් ගැන නෙමෙයි කියන්නේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන කියන්නේ. ඉන්නකෝ මං කියන්නේ. ඕ නෑ නෑ ඒක තමයි. හරිද? ඒකයි මං කියන්නේ. ඒ වගේ වා කියන්න බලන්න. වා මෙහෙම කියනකෝ එයා මේ ස්ටේජ් එකට ආපු කෙනෙක්ද නැද්ද? එයා මේ ශේස්ත්‍රයේ කෙනෙක්ද නැද්ද? ඒ කියන්නේ මොනාරි මේ ශේස්ත්‍රයේ මේ ෆීල්ඩ් එකට සම්බන්ධද නැද්ද? ඒක perform කරපු කොල්ලෙක්ද? මේ ස්ටේජ් එකේ perform කරපු කොල්ලෙක්ද? ඌද නැද්ද? ආ. එනවා අත පොඩ දිගාරින් බලන්න මේ. නෑ මේ ම අත පොඩ දිගාරින් මම බල්ලා කියන්නේ වම් අත දකුණද ඌක? දකුණේ බලන්නකො. මේ දකුණනේ. වම දෙන්නේ. ආ අතබල්ලා කියන්නේ රඟපාන කෙනෙක්ද නැටුම් කරන කෙනෙක්ද ගායකයෙක්ද මෙයාගේ අතේ හැටියට මෙයාගේ බොයෆ්‍රෙන්ඩ් වෙන්න ඕනේ මන් දන්නේ හරි වෙන්න ඕනි කලාවට සම්බන්ධයි සංගීතය වගේ එකකට සම්බන්ධ වුණොත් තමයි හොඳ හැබැයි අපේ පාරම්පරික ජ්‍යොතිෂ කලාවට මෙයාගේ බොයෆ්‍රෙන්ඩ් ගේ පියා සම්බන්ධ වෙන්න ඕනේ අඩුමතර මේ කියන්නේ මෙයාට විවාහයක් තියෙන්නේ එහෙමයි උදේට තාර කියන නෑ පාර කියන තාරුකා වගේ මොනවාරි සීන් එකක් නේද එම ඒ වගේ නිකන් ඒකට සම්බන්ධ වෙලා තියෙන පවුලක් වෙන්න ඕනේ හරිද මං හරිද කියන්නේ බැරිද නම් බැරිද කියන්න හැබැයි බොරු කියන්න එපා මේ වේදිකාව ඕ හෙට ඉඳන් මම වැඩේ පටන් ගන්නවා මේ වුණොත් එහෙම නැද්ද මම නිකන් කිව්වේ අපේ ප්‍රෝග්‍රෑම් එකක් ඉඳලා ඒ වගේ ශේස්ත්‍රයකට සම්බන්ධ පවුලකට තමයි හරිනම් ඔයා මෙව වෙන්න ඕනේ මං කිව්වා හරිද හරිනම් හරි කියන්නේ හිතට එකඟව කතා කරන්න මේක හදවතේ ප්‍රෝග්‍රෑම් එක හ්ම් ඔව් 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 දැක්කනේ බල්ලා පඩ ෆේෂර් ගියන්නේ ඔයා මගේ බෙල්ල බල්ලා කියන්නේ මම මොකද කියන්නේ ඩියවයි ඩියවයි ජයවයි 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 thank you අයිදු වෙන්දෝ ඊ හොයා අපි ළමයට අපුඩියක් ගහමු ඉතින් බරු 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 වා මගේ අනාගතේ කියන්නේ මොකද වෙන්නේ කියලා
වෙලකිරි ජයවා. එදර දුකහන්නේ අපි දෙන්න හිතන. වාඩ වැඩ දෙපේශලේ වැඩේ කරන්නේ. මොන වැඩේද? මූණ බල්ලා හරි මොකද අත බල්ලා හරි මෙයාට පුළුවන්. මොකද්ද? අදි හුණියන් එහෙම උදතර කරනවා මෙයා. ගීත් මගේ මූණ බල්ලා කියන්න බෑ සාත්‍තර. ඇයි? පේන්නේ නැහැ. බ්‍රේක් එකකට ගිලික් වෙන්න නම් මේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. මොන වුණත් මේ ප්‍රෝග්‍රෑම් එක නේද? හදවතේ වැඩසටහන. හදවතේ වැඩසටහන. මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මෙයා බොරු කියන්න බෑ. මෙයාට පොඩි අරාබි ලුක් එකක් දැන් ඇවිල්ලා තියෙන නේ ටික ටික. අද මගේ ෂර්ට් එකේ පාටට තමයි ඈ නූල් දාලා තියෙන ඔළුවේ. ඈ මොකද? ෂර්ට් එකේ කලයකට තමයි මැච් කරලා තියෙන්නේ ඔළුවේ නූල් ටික. ඔව් නේ මෙයාට ඇවිල්ලා තියෙනවා දැන් කෙලින්ම අර නිකන් ඒ සීන් නෑ නේ. නේ ඔය ඒ වයිබ් එකේ දින්න හදන්නේ දැන්. නෑ ඉතින්. එහෙම එකක් නෑ. ඔයා වැඩියම කැමති එහෙටද මෙහෙටද? දෙකට. නෑ එකක් කියන්න ඕනේ නේද? එහෙම බෑනේ නැද්ද කවිදු? මේ මේ හරි මේ වා මහේන් ගැන පොඩ්ඩක් කියන්න වේද වාගේ හස්බන්ඩ් ගැන මොනාද කියන්නේ කොහොමද යා හොඳයි එයාගේ මොනාරි අඩුපාඩු තියෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකේම කියලා ඒකත් ඉවර කරලා හදලා දෙන්න නෑ මහේන් මතක් කරන්න ඕනේ මම සිගින් කැරියකට මගේ මේ පොඩි කාලේ තිබිච්ච ආසාවක් සිං කරන එක ඉතින් මම සිං කරන්න එන්නේ මහේන් නිසා මහේන් තමයි කරන්න කියන්නේ මගේ හීනෙට යන්න පාර හදලා දෙන්න එයා එතකොට එයා ගත්තොත් එයා ගුවන් සේවයේ වැඩ කරන්නේ එයා චිත්‍ර අඳින ආටිස් කෙනෙක් අයියා දෝ ඇන්දි නෑ 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 මෙයාගේ ගොඩක් අර මියුසික් වීඩියෝස් වලට එහෙම අදාළ දේවල් ඔක්කොම නිර්මාණය කරන්නේ ඔක්කොම එයා තමයි ආර්ට් වර්ක් ඔක්කොම එයා තමයි කරන්නේ බලන්න උනේ කොච්චර හොඳයිද එහෙම නේද එහෙම එහෙම බෝයිෆ්‍රෙන්ඩ් හම්බෙලා දැන් හස්බන්ඩ් වෙන්න කොච්චර ලකීද බලන්නකො නේද ඒකනේ කියන්නේ දැන් හස්බන්ඩ් ඔව් ඔව් ඒක තමයි සාමාන්‍යයෙන් අපි ඔවා ගැන එච්චර මෙමකේ බලන්න ඕනේ නැහැ. ඒ දන්නවද? එහෙම තමයි ගෑනුන්ගේ හැටි. තමන්ට නේද? තමන්ට කොච්චර කෝටි ගාණක් තිබ්බත් අනිත් එකාගේ රුපියල් 100ටනේ කියලා කියලා හලන්නේ. නැද්ද ගෑනු එහෙමනේ? නේද? නෑ නේ නෑ කියන්නේ නෑ කියන්නේ ඇත්තේ කොහෙද උ නැද මනෝජේ මනෝජේ බැඳ නැත්තේ ඇයි ඒ බං අම්බෙත් හැම ගෑණිම අක්කලත් එක වලි නැද්ද මනෝජේ බඳින්න කියලා ඔන්න මෙන්න තියලා මෙව කරනකොට එකපාරක් පොල්ලක් කරා මල්කාන්තියක් අවෙලා ඕනවල ලිඳ වටි ඉතින් එදා ඉඳන් ලිඳ වට කර කබරක ඔය කකුල කාපි දියබරියා වගේ ඒ මගුල එතනින් මෙයා ඒ අන්තිම මගුල තඩි පොල්ලක් කරා මල්කාන්දියන් ටිව එළවනවලු අර මහින් මිනිස්සු ඔබ ඉතාලම අහිංසක මිනිස්සු ඒ මිනිස්සු ලිඳ වටේ දුවනවලු මනෝ 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 ගග ඒකයි වැඩේ ඒතකොට ඒක ගෑනු කියන්නේ එහෙම જાතිය හරි අපි මොකද ගන්නේ සින්දුවක් අහමුද අහමු හර්ෂිගේ අපි හර්ෂිගේ සින්දුව මේ තමයි ශීතා මේ තමයි හර්ෂි රසංගා ශීතා ලා
සම්මත බින්දා ආවට නින්දා පිරුවට අන්දා රුපු නොද පරදා පුතක්කු මුක්කු කුක්කු යක්කු මොක්කුද රොක්කු කොක්කු සෙක්කු එම උන් බැන්දා වම් මත අල්ලා හදවත ඉල්ලා අනග සෙනග මග තොටදි ඉව අල්ලා ඇත්ත නැත්ත තිත්ත පැත්ත හැත්තට රොත්ත වත්ත මත්තේ උන් ලාද තොල උරා රජ සලුවේ ඔය සිින්දුව ලිවේ කවුද හිතන ඒ මෙයාගේ බොයිෆ්‍රෙන්ඩ් අපේ අපේ දෙරනේ ප්‍රසන්ට කෙනෙක් තවත් සරලව කෙන ති සංක තමගේද විශ්ව විශ්වද අනුරාධසිගේ අනුරාධසිගේ රා ඒක තමයි අර කුක්කු කුක්කුගේලා තබ්ලා පද ඔක්කොම ඒකනේ අනුරාධසිගේ රා ඒ වගේ වැඩක් කරනවද බලන්න කොයාට කොහොමද අනුරාධ වේම ක්ලික් උනේ මේක උනේයි මේ මම අපේ මේකේ මියුසික් කරේ ලහිරු අයියා ලාසින්ඤෝ මෙතන දෙන්න බබා ලහිරු අයියා මේ මියුසික් කරේ ලාසින්ඤෝ ඉතින් ලහිරු අයියාගේ ස්ටුඩියෝ එකට ගියේ මීටින් එකකට කියලා අපි මේ ෂීටව හදන්න හැබැයි එදාම ට්‍රැක් එකත් හදලා අනුරාධ අයියා වෙන වැඩකට මේ තබ්ලා ගහන්න ආවි ඊට පස්සේ එයා සින්දුව අහලා ඒ වෙලම ලිව්වා ඉතින් ඒක බලන්නනේ අනුරාධගේ සැඟවිච්ච දක්ෂතා කොච්චර තියෙනවද ඔය කා සරමක් ඇඳන් හිටියද නේ ඔය ඔක්කොම තියෙන්නේ සරමස්ස ඈ ඔක්කොම දැනුම ඔව් ඔර මේ ඔක්කොම දැනුම තියෙන්නේ අර ඔක්කොම පොකට්වල තියෙන්නේ ඔක්කොම තියෙන්නේ ඔකට අත දැම්මනම් ටින්ගල හොඳ දක්ෂතාවයක් දැනුම තියෙන්නේ තබ්ලා පද තියෙනවා ඔව් ඉතින් මොනවාද දැන් අලුත් වැඩ මේ සින්දුවේම එකෝස්ටික් වර්ෂන් එකක් එන්න තියෙනවා සහ ලයිව් වර්ෂන් එකක් එන්න තියෙනවා ඒකයි දැන් ලහිරු අයියා මේ දවස් ටිකේ තව සින්දුවක් හදන ගමන් ඉන්නවා වාට ආ නියමයි නියමයි මරෝ 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 ඉඳගම් හරි අපෝරුයි නේ බලන්න නේ ලහිරු අයියලා අපිට කරන්නේ නැහැ නේ ඔවා නේ ලහිරු අයියා අපිට හම්බ වුණොත් ඔය ලහිරු අයියා අපිට හම්බ වුණොත් ඒ වදා කරවා මේවා කියලා වෙන වෙනම මෙවුවා කතා කරලා වැඩකට නැති ඒවා මේවා ඒකක් බින්ද ඒකක් බොන්නේ නැහැ සමල්ලා යනවා මේ ජිම් යනවා අරවා මේවා කියලා බයිලා ගහලා අරවා මේවා කියලා අපිට බොරු කියලා රෙමේ කළා යනවා මිසක් කෙල්ලොන්ට මේ දවස්වල ගෙදර කියන්නේ රෑ නයිට් ගහගෙන සින්දුවාද නැනේ මීටින් එකකට ඇවිල්ලා පටකර සින්දුකුත් කළා දුන්නා ඊළඟ 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 පාරුඹ මාධවි වෙලා ඉපදියා හරි මාධවි ඔබ පේශලා ඔව් එතකොට අපි අපි බලපු අපි අපිට මොකද්ද ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ මේ රටේ නැද්ද මනෝජි සසිකා අපි දැම්ම ඉනම් මේක පුරුදු වෙමු ඔබත් ආසයිනේ සිගිටි සිගිටි ගෝවා සිගිටි ගෝවා සීන් එකේනේ අරු දිනෙති ඔක්කොම වෙලා අරු කොම චාන්දනී නේ යා කොහෙදන්නේ මල්වැස්සක් දෙමුද එනක් මල්වැස්සක් දෙන්නේ කියලා එන්න බලන්න ඔයත් ආසයි නී සීන් එකට නැද්ද අපි කොල්ල ඔක්කොම ඊළඟ පාර කෙල්ලෝ නැද්ද පස්සේ අපි බලමු මොකද්ද මේ ලැබෙන්නේ කියලා මොකද්ද ලැබෙන්නේ කියලා මේ මේ මොකද මේ කට්ටිය මෙච්චර සපෝට් කරන්න කියලා නේද අපිට යකෝ කිසිම දෙයක් නැහැ නේ ලින්දකට ගිහිල්ලා මෙහෙම බැලුවොත් වතුර බොන්න බෑ ජඹුර වැඩි. නේද හරිද? හරිද. යා. එන්න. මේ කට්ටියට මම ගානේ මල් බැස්. දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් unlimited unlimited. ඉතින් කා එක්කද අපි දැන් කතා කරන්නේ ගොඩක් කට්ටිය ඉන්නවනේ. අපි රෝදසපත්තු එක කතා කරමුද? හා. අපි මේ රෝද සපත්තුගේ නැටුම ඔයා ඇයි ඇත්තටම මේ රෝද සපත්තු පදින්නමයි කියලා හිතුවේ සම්පූර්ණ ෆැමිලිය හස්බන්ඩ් පදින හින්දා
කියනවා හස්බන්ඩ් පදින ඕන එකක් ඔයාට තාසිතනද පදින. එහෙම නෙමෙයි. එයා වාහනයක් පැද්දොත් ඔයාට තාසිත. නෑ නෑ මම වාහන පදින්නේ නෑ. මට දන්න වාහන පදින්න පුරුදු නෑ. ඇයි? නෑ. මං ඒකට ඉන්ට්‍රස්ට් නෑ. එහෙමද? ඊට පස්සේ රොවල බේට්ස් මේ පදින්න හිතුනේ හස්බන්ඩ් පදිනවා. ඉතින් මටත් හිතුණා මමත් ආසාවට මටත් පුළුවන් ආසාවට කියලා හිතුණා. නියමයි නියමයි නියමයි. මට පුදුම වාහන පදින්න බය කෙනා වොද සපත්තු පදින්න බය නැති අය කියන. වාහන පදින එක මට අල්ලන්නේ. මෙයාට ඇතුලේ යන්න ආස නැල්ලු. ඒ කියන්නේ මෙයා වාහනේ මම වාහනයක් කෙනාට කන්ෆියුස් වෙනවා ඩක් ගන්න. මෙයා වාහනයක් කෙනාට මම කන්ෆියුස් වෙනවා. ඊට පස්සේ ඒකට හැප්පෙන්නම තමයි මෙයා බලන්නේ. නේ. ඉතින් වාහනයක් කෙනාට මෙයා නර්වස් වෙනවා. රෝද සපත්තු වගේ වාහනේ දැන් රෝද සපත්තු උන්ට මුණන හැප්පෙන්නේ. ඕ. ෆේස් ටු ෆේස් යවුලන්නේ. දැන් මෙහෙමයි. මෙයා කැමති වාහනේ ස්ටාර්ට් කරලා ඉස්සරහා දොර ගලවලා මෙහෙම මේක කරකවන ගමන් රෝද සපත්තෙන් යන්න තියෙනවා. එන වාහනේ බොඩිය මේ පැත්තෙන් යනවා. මෙයා මෙව එක ස්ටීරින් වීලේ කරකවන ගමන් මෙයා රෝද සපත්තු යනවා. එතකොට මූණට මූණ අර පේන ගතිය එහෙමනේ ඔයා කැමති. නෑ නෑ. එහෙනම් ඔයා කතා හදනවා. ඔයා කොහොමත් වාහන එලවන්න කැමති නෑ. නෑ කැමති නෑ. වාහනවල යන්න ඕකේ. යන්න ආසයි. යන්න ආසයි. නියමයි. ඊපත් එහෙමනේ. වාහනවල යන්න ආසයි. ඔව් එයා ඊපරත් කරනවා. ගීත්ම drive කරනවා. ගීත්ම ලොරිත් එලවනවානේ. වල් ලොරි ලයිසන් වටි ඇත්තරම නේද? දැන් බර වාහන ලයිසන් දීප මොනවද තියෙන්නේ ලයිසන්ස් වල? ආ මොනවද තියෙන්නේ? ට්‍රයිවිල් ආ මොනවද ටීවී ලයිසන් දවල් සහැල් වාහන සහැල් වාහන අපෝ ත්‍රිවිල් ඇටැක්ටර් රෝව නෑ නෑ කා ඒක ත්‍රිවිල් ඇටැක්ටර් ලයිසන් තියෙන්නේ මෝටර් සයිකල් ඒවා අයියෝ මේ අපි අපි ඩාන්ස් එක බලමු ඩුවල් පර්පස් ගීත්ම ඒ කියන්නේ ද්විත්ව වාහන ඒ කියන්නේ ඒක ඔයා මීනින් කරේ මොකද්ද ඩුවල් පර්පස් කියන්නේ ඒක පුළුවන් යන්න නෑ ඔයා ඕන් නැති කතා ගන්න තෝ නෑනේ බරොත් දැන් උනාට වඩා ඔයා ඩුවල් පර්පස් කියලා ගීත් පගෙන මොකද්ද ඒ ඔයා මීනින් කරේ නෑ නෑ එයාට සහැල් වාහන ඩුවල් පර්පස් වාහන එතකොට තව මොනවද බයිසිකල් තියනද දැන් කරේ ගීත් බා බලාවයි දවසට හරි ඩුවල් පර්පස් අත්තක්ක ඔයා නටන්නනේ අන්න ඩාන්ස් නියමයි වතුරෝනේ නෑ නෑ ඔන්නෑ තැඹිලි කුරුම්බවුන් නම් තියෙනවා කුරුම්බ හැමදාම බොනවා නෑ ආ ඒ කියන්නේ කොහෙන්ද කඩයක් කරනවා නෑ නෑ එහෙනම් ඩාන්ස් කරනවා නම් ස්ට්‍රොง කෑම කන්න බොන්න ඕනේ දෙයක් තව මොනවද ඒ වගේ හොඳ කෑම කොළ જાති කොළ જાති කියන්නේ ඔය බ්‍රවුන් පේපර් එහෙනම් මුකුණු වෙන්න කොටුකල නෙමෙයි අනිත් කොළ જાති පතර කොළ ඒ කියන්නේ මුකුණු වෙන්න කොටුකල නැතු අනිත් ඒවා ඉදී බ්‍රවුන් පේපර් ආපීට් අරෝ වේ මුරුංග කොළ ඔව් මුරුංග කොළ තෝරපෙති තෝරපෙති කොළද බා ඔව් ආ තෝරප අර තෝරපෙති කියන්නේ තෝර මාළු නෙමෙයි ආ තෝරපෙති කොළ යකිනාර ඒවත් හොඳයි හිම්බෝවිටියා ඒක නම් මං කාලා නැහැ තිත්තපත්තර ඔක්කොම ගුණජාති තමයි කන්නේ කන්නේ බොන්නේ ඔයා මාව කියන්නේ තව මොනවද ඒ වගේ හරි කොළ જાති කනව බොනවා තව වෙල්ල වැහුම් පැණිවීම පාටවීම මුකුත් බොන්නේ නැහැ පැණිවීම පාටවීම මුකුත් බොන්නේ නැහැ ඒ කියන්නේ මේ තියෙන පැණි බීම මුකුත් බොන්නේ නැහැ. පාට බීම කියලා කියන්නේ සරුවත්, ෆලූඩා. ඔව් ඒව ඔක්කම පාට දානවා. ඒවා ඒවා බොන්නේ නැහැ. ඒ තව සමහර පුරුදුනේ අනේ අපිත් මේ පුරුදු පුරුදුනා නේද? දැන් මෙයාට 30 කීයද කිව්වේ? 4ද කිව්වේ? 33යි. 34යි. 33 ලැබුවේ නැහැ 33 ලබනවා. 33 ලබනවාට දැන් 23ක වෙනුම කියන්නේ ප්‍රෝ. ඒකනේ. අම්මා අනේ ඒකනේ අපිත් ඉන්න ඒකනේ මේ අපි නිකන් කව්වට කර වෙලා නේද? වැස්සට වේලිලා වගේ. නේද? ඉතින් තව මොනවද? ඒව තව බත් කොච්චර ප්‍රමාණයක්ද? චුට්ටයි. චුට්ටයි කියන්නේ සමහර හැන්දක්. නෑ හැන්දි දෙකක්. කිරි දාලා කර්ඩ් දාලා. නෑ නෑ ඒ මොකද දාන්නේ. ඒවත් ෆැට් එක. ඒවත් ෆැට් එක. අම්මා අම්බලා ඔක්කොම ඔක තමයි කිරි කන්නේ. කිරි කන්න ඕනේ බොරු වර නිකන් කෑමට දාන්නේ. ආ ඉතින් ඉතින්. වෙනම මේ මී පැණි එක කෑවම හරි. ඔව් නෑ කිතුල් පැණි. කිතුල් පැණිත් එක. අම්මා කොහොමද? ඔයා අම්බෙන්ට තිබ්බ වීට ගා නේද? අවුරුදු ගානකට ඉස්සෙල්ලා එන අපිත් ඉන්නවනේ හොන්දර මේ පේන්නේ දැටි අපේ. හස්බන්ඩ් තමයි තෑන්ක්ස් කරන්න ඕනේ. එයා දෙවුවා කරේ. එයා සිංගල වෙදෙද්ද? නෑ. එන. එහෙම නෙමෙයි. මොකද? එයා හස්බන්ඩ් තමයි තෑන්ක් කරන්න මං ඒව සිංගල වෙදෙද්ද කියලා පාරම්පරික. එහෙම වෛද්‍යවරු ඉන්නේ නැද්ද ප්‍රෝ? නැද්ද කවිතු? පාරම්පරික වෛද්‍යෙක් එහෙම වෙදෙක්ද? එයා කියනවා මේ ડોක්ටර් ගාවට යන්න නැති වෙන විදියට කැම කෑවත් හරිලු. තාම අද වෙනකන් ගියේ නෑ ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා නෑ. එහෙම නෙමෙයි. අර ලෙඩ වෙන්න නැති වෙන්න මේන්ටේන් කරගෙන හිටියම. ආ නියමයි. ෆුල් බ්ලඩ් එකක් එන්න බලන්න. හස්බන්ඩ් මොනවද කරන්නේ? එයා බෆ් මේ හෝම් තියටර්ස් සවුන්ඩ් සෙටප්ස් කරනවා. කරනවා. ඔව්. ඒවා මේ කියන්නේ බිස්නස් කරන එකනේ. බිස්නස්. මිනරල් වෝටර්ද බොන්නේ ඔයගොල්ලෝ? නෑ හොඳවත් වතුර උණු කරලා බොනවා. ෂා උතුරානි වාගත් වතුර බීලා නේද බනොත් දැන්.
නියමයි නියමයි එහෙම තමයි ඉන්න ඕනේ ෂා කොෆියක් කන්නේ නැද්ද අපි වැස්ස දෙන්න කාලම නැහැ ගොඩක් කොෆියක් කාලම නැහැ අපි කන්නේම නැහැ ඒත් හම්බුණත් ඉතින් ආ නිකන් දෙවලා කරවල මේක කොෆි කවදාවත් කාලම නැහැ නිකන් හම්බුණත් කලවා පේෂල මෙතන ඉන්නකම් මගෙන් අහනවා ටොෆි දෙන්නේ නැද්ද ටොෆි දෙන්නේ නැද්ද නෑ ඕක බඩ මේමයි සීන් එක ડોක්ටර් කෙනෙක් නිකන් බෙහෙත් දෙනවා නම් ලෙඩ වුණාට කමක් නැහැ නේ එහෙම නෑ ලෙඩ වෙන්නේ නැහැ නෑ ඒ කියන්නේ නිකන් දෙනවා නම් නෑ ටොෆි එහෙම මේ ඔය ගිල්ලව කන්නේ නැහැ කඩෙන් සල්ලි දීලා කන්නේ නැහැ නිකන් දුන්නොත් no healthy ආම ටින්ගල් ඒවත් එහෙම නැහැ එහෙම වෙන්න ඕනේ ටොෆි එහෙම කන්නත් හොඳ නෑ එක දිගට ගණා ඉතින් ඉඳලා එක දිගට කවුද බම් බත් කනවා වගේ ටොෆි කන්නේ මේම නේද ටොෆි කන්නේ එක දෙක තමයි හරි කමන්නේ නැහැ නිකන් දෙනවා නම් නැද්ද පී පාරක් හරි කවන්නේ නැහැ මන්න පාරක් හරි කමන්නේ නැහැ පිටට නිකන්නේ හම් වෙන්නේ මේ කවින්දලා කොහමද අම්මෝ කුරුම්බා බීලා ඔක්කොම කරලා තව තරුණ විදිහට අපිට කියන්නේ නැහැ දැක්කනේ ලොඳ කාලා ඔක්කොම කරලා එන්න එන්න බව මම දෙනවා අපේ සෙට් එකට මම ගන්නේ ටොපි වෙස් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් මාදෝ කොහමද උපදේශ ටික අම්මා ඒ වගේ අය ගේන්න ඕනේ අනේ ඇත්ත 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 ඔයා හැමදාම ඉන්න ඔයෝ මේකට හැමදාම ඉන්න නෑ ඇත්තටම මේගොල්ලෝ තමයි මේ කියන්නේ මේගොල්ලෝ දේශීය නේද මේ මේ පාරම්පරික හෙළ කෑම ಜಾති ගැන එතකොට මේ තියෙන මේ පලා වර්ග ගැන ගොටුකොල මුකුණු යන්නේ අරෙන්න අනිත් ඕන එකක් නැද්ද අයි ගොටුකොල මුකුණු යන්නේ අයි ගොටුකොල මුකුණු යන්නේ මොකද කේසේ මයික් එකට කියන්නේ ඒකට ඒ ගොටුකොල මුකුණු යන වලට වඩා මේ මුරුගකොල කංකුම් වාත කෑමක් නේ වාත කෑමක් අයියෝ අයි කඩන්න එපයි නේ ඇතුලේ පණුවෝ ඉන්නවා ඒකයි වාත කියන්නේ කඩන්න ඕනේ ඒ හින්දාද වාත කෑම බඩපුරවල දානවා බඩපුරවල දානවා කංකුම් කෑව වෙලේ දානවා මේ අරමුළු නේ ලිකන්නකො ඉතින් ඉතින් ඊට පස්සේ ඒ වගේ තියෙනවා මතක නැහැ නම් ගොඩක් ඒවා කනවා අර මීන කොළ කියන්නේ කුප්පවේනියා ඒවත් කනවා පූසොද බා කුප්පවේනියා කනවා සෙම යනවා සෙම යනවා කුප්ප මේ නෑ ඉවට කෑ කුප්ප මිනිහා කෑම ඒකට පූසන්නේ එම්බිරිසාව ඇදෙන්නේ නැත්තේ ඉඳලා ඉඳලා පූජේ ගෑවලා රේ පූස හොයාගෙන යන්නේ කුප්ප මිනිහායි ඒ ಗುಣ හින්දානේ ಗುಣ හින්දා නැත්ත දැන් පූස කුප්ප මිනිහා හොයාගෙන උඩ මීය මොනවද වාන් යන්නේ කියන්නේ කොහ මන් දන්නේ පූස හොයන් යනවා නැත්ත බබුරාද බොල જાති මතක නැහැ ගොඩක් තියෙනවා ඔයා කියන්නේ කුප්ප මිනිහා අපි කන්න ඕනේ මුලද මේ කොළද මුල නෙමෙයි කොළ අර මහත කොළ තියනවා වෙනම නැට්ටත් එක්ක කලම ගන්න ඕනේ මැද තියෙන නාරටියත් එක්ක තියෙන ඒව ගන්න නැහැ ගන්න නැහැ දැන් ඔය ඔක්කොම කාලා අපිට වැඩි ඉන්නද හිතාගෙන ඉන්නේ තම්බලා නෑ 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 කියන්නේ නිරෝගීව ඉන්න බෑ තම්බලා ඔයාලට සෙමා මාරු මුකුත් නැහැ සෙමා මාරු ආවගම ටග්ගල නැති වෙනවා අර ටික ටග්ගල ගියා කුප්ප මේනියා ගන්න නෑ නෑ එහෙම නෙමෙයි මේ නාරං බොනවා නාරං නාර යකි නාරං නාරං ජාති ඕන එකක් බොනවා සීනි නොදා ගම්බිරිස් දාලා ලොඩියෙන් මනියමයි එහෙත් නෙලි ඒවත් කනවා නියමයි අනේ මේ බලන්නකො කන්ටිනියුල් නෙමෙයි මේගොල්ලෝ මේගොල්ලෝ වත්ත තනි කරම ඔසු හල වගේ ඔසු හැබැයි වෙනකොට මේ යකි නාර මෙන්න කුප්ප මේනියා එහෙම දැන් මම ඉනා මම අපේ ගේරංග ඉන්න අර පූසර කන පැලෙන්න ගාලේ ලෝ ඒ කුප්පු වේලේ ටික මං කනවා පූස බලන් ඉන්නවා පූස බලන් ඉන්න ගියාචි රාල් කරන්නේ මූට මොකද වෙලා තියෙන්නේ වාගේ කුප්පු වේලියක් ඔප්පු කරන්නේ මූට පූස බලන් ඔයා මොනවද සාමාන්‍යයෙන් වාගේ චවි කල්යාණය කේශ කල්යාණය නැද්ද දන්ත කල්යාණය ඒ දේවල් මෙව කරන්න ඔයා මොකද්ද කරන්නේ එලෝලු පළතුරු ආ එලෝලු පළතුරු බලන්න ඔයා කියන්නේ පළතුරු කෑම ලස්සන වෙනවා කියලාද ඔව් රිලව් වෙනම් කො රිලව් පළතුරු කාලා කාලා කොහොමද එනේ ඉතින් අර ඩබ්ලිව් ආර් එලක ඔක්කොම ඉත රිලව් බක් ලස්සන වෙන්න බෑ අලි 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 ඔය ඔක්කොම ඉත නේද රිලව් වෙනක් ඉන්න බෑ සල්මන් කාලා ෂාරුක් කාලා වගේ නේද බක් පළතුරු කාලා ලස්සන වෙනවා ආයිති ඒව තමයි ඉතින් වාක්‍ය වතුර බොනවා හ වතුර නේ වතුර බොන්න ඕනේ ඒක හරි ඒක අපි පිළිගන්නවා පළතුරු කෑම ලස්සනයි කියන වෙනවා කියන එක වෙනවනම් ඔව් ඔයා හිතන්න කර දේවාල ළඟ ඉන්න රිලව් ටික කොච්චර ලස්සන වෙන්න ඕනේ බෙහෙත් ගහපු නැති ඒව තමයි හොඳ ඈ බෙහෙත් ගහපු නැති පළතුරු ඒත් දන්නවා ඒත් ඉතින් බෙහෙත් ගහපු නැති පළතුරු තමයි රිලව් කන්නේ ගස් උඩ නැගලා ඒ රිලව් ඒ සත්තුනේ මිනිස්සුනේ ඔව් ඉතින් අපිට එහෙම මේ එක මැංගවල තියෙන්නේ නැහනේ මනුසතා ඉතින් ඉතින් එක මැංගවල නෙමෙයි උනාට රිලව් ලස්සනට ඉන්න බෑ නා ඒ රිලව් විතේ වගලංගේ හැඩේ ඉතින් අපිම ඉතින් මෙයා මේ අපේ මේ මෙයා ලස්සන්ට ඉන්නේ මේ පළතුරු එම කාලා පියුමි නේද පියුමි ඔව් ඔයා සාමාන්‍යයෙන් උදේට ගස් ලැබු කොච්චර විතර කනවද බෑවා එහෙමනම් කන්නේ උදේට ඔයා සාමාන්‍යයෙන් පිට්ටෝ ඉන්දියාප්පකෝ එහෙමද
නෑ මං හදන කෑම තමයි මං කන්නේ. අය හය හය බලන්න මේගොල්ලෝ හරි හෙල්දි මිනිස්සු අනේ. ආ මොනවාද ඔයා සාමාන්‍යයෙන් හදන්නේ උදේට? මම ඔෆිස් යන්න ලෑස්ති වෙලා ඇත්තටම මට දෙකක් වගේ තමයි හදන්න පුළුවන් බත් එක්ක. බතුයි පරිප්පුයි. නෑ එතකොට නෑ බතුයි පරිප්පුයි පපඩරු. ඔව් සෝයා මීටු. එතකොට මම බීට්රූට් ඒ වගේ දේවල් නෙලවලු. ඒ කියන්නේ බතුයි බීට්රූටුයි. තවත් එකක් හදනවා. OPD එකේ දෙන කෑම එක වගේ නේ බෝ. කොහොමද කියලා දිගාරින්නේ වා. ඈ ඕක ඇත්තට වෙලාවත් එක්ක ඉතින් අමාරුයි. කොහොමද OPD එකේ දෙන කෑම බතුයි පතෝල තෙල් දා. පතෝල කිරටු වෙලා බන්ත් එක්. කොහොමද කියලා ඔෆිස් එකේ දිගාරින්නේ පියුමි. මේකදී OPD එකේ දෙන බත් එක වගේ. මෙයා කරන්නේ පොඩි කරෝල කෑල්ලක් දාලා චිකන් කෑල්ලක් ගන්නවා. හරි ඒ වගේ නිකන් පොඩි ෂෙයා කරගන්නවා. ෂෙයා කරගෙන කන්නේ අපි. ඔයගොල්ලෝ මේ ඔෆිස් එකේ නේ? ඔව්. අම්මේ. අයියෝ. හරි අපි සිංදුවක් බලන්න වාර හෙල්දි සෙට් එකක් ඉන්නේ ආ. අපි සිංදුවක් අහමුද? තමත් කටනම් කිසි අවුලක් නැල්ලු රෑ දෙකට හරි කවන්නේ තාත්තා කොත්තුවක් ගෙනලා තිබ්බොත් ඒ බක් 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 නේ. ඔව් වන්දන්න. තාත්තා ඔය කොහෙ ගිහිල්ලා? තාත්තා කොහෙ හරි ගිහිල්ලා එනකම් ඔය ඉතුරු වෙච්ච බිත්තර රොටි දෙක තුනක් ගෙනලා දුවේ කනවද? ඉන්නේ නෝ තාතේ. ගාලා නැගිට මෙම අත මෙම ගාලා මෙව කරා කුණු කට කියලා පිටින්ම ටින් 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 කරා. ආයි උදේ ගත්තා. ගාලා කාලා වතුර ටිකක් පිලා ආයි. ඔව් නේ. ඔව් මං තමත් කළා ගැ. හැබැයි වත් ලොකු වෙනකොට මේ ඇන්ටිලා ඇන්ටිලාට සෝරි තමා වෙන්න ඕනේ මේ අක්කලා වගේ හෙල්දි කෑම. හරි බලමු අපි හෙල්දි කෑම කාලා පියුමිගේ සින්දුව බලමුද. මේ තමයි පියුමි මදුෂිකා. කවුද හැදුවේ? මගේ මල්ලි ප්‍රවීන් මදුෂංක.
එයා ලිව්වේ බුද්ධික ප්‍රසාද් මල්ලි ලිව්වේ බලන්න නේ ඔච්චරන ගෙදර මොකම ප්‍රොඩක්ෂන් එක කරගන්න නංගා ලේසි නේ මගේ මල්ලි තමයි ඔව් ඉතින් මගේ මල්ලියා ඉතින් මගේ මල්ලි ගෙදර මගේ මල්ලි තමයි ඌ නෑ බෑ වගේ ඌ කියන්න බැරිද අයියෝ ඈතට ඈතට පාවෙලා ගණ වනන්තරේ වගේ වෙන්නේ ආ බයිපේෂලට මෙතෙන් දෙන්නා මොකද පියු විවා පේෂලට බයයිද නෑ වෙන ඇයි මොකද නිකන් බය වෙලා වගේ නිකන් වෙන නෑ එහෙනම් ඔයා මගේ ඉස්සර අපිට නර්වස් වෙලා වගේ දින්නේ නෑ ඇයි එනම් මොකද්ද හේතුව පැනික් වෙන්න එපා පැනික් වෙන්න එපා නැද්ද පැනික් වෙන්න එපා පැනික් වෙන්න එපා රැටත් වැඩ කරන්න ඕන ඉතින් මොනවාද දැන් ඉස්සර ප්ලෑන්ස් ඉස්සරහට තවත් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා ගීත මේ ගීතයත් මගේ වීඩියෝ එකත් එක්කමයි කරේ මගේ පීවි මදුෂිකා මගේ YouTube channel එකෙන් මම මේක රිලීස් කරේ තවත් ගීත කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ජොබ් එකත් කරගෙන ඔය වෘත්තීය මට්ටමින් කොච්චර දුරට යන්න බලාපොරොත්තු වෙනවද සංගීත පැත්තෙන්ද නෑ ඔයාගේ වෘත්තීය මෙහෙමයි ඒක මම පුළුවන් තරම් කාලයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා රාජකාරී කටයුතු ඒ පෙන්ෂන් යනකම් ඒක කියන්න බෑ පෙන්ෂන් එක අතාරගන්න එපා ඔව් 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 නෑ ඒ කියන්නේ අපිට අවස්ථාවක් තියෙනවා අවුරුදු 5ක නිවාඩුවක් ගන්න පුළුවන් ඒ කියන්නේ වැටු රහිත ඉතින් ඒ වගේ අවස්ථා දැන් තියෙනවා ඒ කියන්නේ එතකොට අපිට සමහර වෙලාවට ඒව ගන්න වැඩිදුර අධ්‍යාපනයේ සඳහා අය වැඩිදුර අධ්‍යාපනයේ නැත්තම් වෙන රැකියාවක් කරන්න උනත් අපිට ඒ නිවාඩු ගන්න පුළුවන් ඉතින් එතකොට ජොබ් එකට මුකුත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා දැන්. බලන්න නේ කොච්චර හොඳයිද කියලා. බලන්න. EPF ETF තියෙනවද? ඔව්. හා. බලමු පොලිය කීයක් මේගොල්ලන්ට දෙන්න පුළුවන් වේද කියලා. යන්. නමයක් දෙනවා කොහොමද? නේද? නමයක් කොහොමද දෙනවා? ඒකත් තව ඉස්සරහට බලමු. හරි? 10ට පුළුවන්. අනාත කරන්නේ නැහැ මොනවා වුණත් ආ. දැන්ට නමයක් දෙනවා 10ට. දැන්ට නමයක් දෙනවා අපි බලමු ඉස්සරහට හොඳේ? හරි. යන්. නේද කියන්නේ නේද ගීත්මාද කටවහගෙන ඉන්නව නේද ඕ එයා මට කතා කරන්න දෙන්නේ මොනවද ඔයා අහන්න වාඩ කතා කරන්න ඕන මොනවද ඔයා කතා කරන්න තියෙන කතා කරන්න බලන්න අපි බ්‍රේක් එකකට ගිහින් නේද දැන් කතා කරන්න ඔයා කියන්න ඔයා මොනවද කතා කරන්න ඕන හරි අපි බ්‍රේක් එකකට ගිහින් ඉක්මනට එන්න ඊට පස්සේ බලමු ගීත්මා මොනවද කතා කරන්නේ කියලා මේ දෙරණ චැම්පියන් ස්ටාර්ස් සීසන් අන්ලිමිටඩ් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ආ ගීත්ම වාඩ දැන් කතා කරන්න දුන්නේ නැල්ලෝ ආ කතා කරන්න බලන්න දැන් කතා කරන්න උබන් ආ පණ ගන්නකෝ දැන් එහෙම කියන්න මුකුත් නැහැ ඇයි දැන් මේ හර්ෂිකෙන් අහන්නකෝ ඉතින් ඔයාට දැන් නේද අපි හර්ෂිකෙන් පටන් ගමු එහෙනම් ආ හර්ෂි දැන් ඉක්මනින් ලංකාවෙන් යනවද සුභාක අහන එකම අහන්න එපා නෑ අපිට වෙනස් කරගන්න නෑ ඒ තාලෙට බැහැවම හරි කොහොමද හර්ෂි ඉතින් මොකද වෙන්නේ ඔයා දැන් යනවද ලංකාවෙන් කොහොමද හර්ෂි ඉතින් මොකද වෙන්නේ දැන් ලංකාවෙන් යනවද යනවද නැත්තම් ඔයා දැන් ළඟදී යනවද ඔයා ඉන්නවද ඔයා කොච්චර කාලයක් අපිත් එක්ක මේ නේද මේ දූපතේ ඉන්න බලාපොරොත්තු වෙනවද එහෙම කියන්න තේරෙන්නේ නැහැ ඉතින් දෙපැත්තෙම ඉන්නවා එහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා නියමයි නේ කවිඳු නම් ඉතින් දන්නවනේ කෙලිප සීන් එකේ නා ටෙලි ඩ්‍රාමා ටික කරගෙන වටේ පිටේ ඉන්න නිලියෝ ටික බැලන්ස් කරගෙන නැද්ද බ්‍රෝ නැද්ද එම්මෙන් ඉවෙන්ට් ටික කරේ මේ කරලා නියන් සීන් එකේ නියන් නැද්ද කාමන් ක්වයිට් ගේමක් ගහගෙන යනවා නැද්ද වාට මේ 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 ඩාන්සින් ශේස්ත්‍රයේ ඉන්න වාගේ කොම්පිටිටර් කවුද? වාට කවුද මේක මට මූවට මූට දෙන්න තිබ්බනම්? එහෙම කියන් තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් මෙහෙමනේ මොකද ඒක කියන්නේ අපි කාලෙක අපි වයසට යන අලුත් කට්ටියනවා. ඉතින් මගේ විශ්වාසයක් තමයි එම අපි දැන් අපි අප්ඩේට් වෙනවා අපි අපේ ඒජ් එකේ අපි දැන් අප්ඩේට් අපි තව අවුරුදු 10කින් විතර අපි අප්ඩේට් නැහැ අපේ ඒජ් එකත් එක්ක අපි අප්ඩේට් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඉතින් අපි එතකොට දැනගන්න ඕන අලුතෙන් එන කට්ටියට අවස්ථාව දෙන්න ඉතින් ඔයා කියන්නේ දැන් ඔයා මේ කාලේ තරුණ කාලේ මේ කාලේ අප්ඩේට් එතකොට මේ කාලේ අප්ඩේට් නැති අය සීන් එකේ අයින් වෙන්න ඕනේ කියන්නේ නෑ නෑ එහෙම නෙමෙයි ගයියට කියන්නේ නෑ නෑ එහෙම නෙමෙයි එහෙම නෙමෙයි මම කියන්නේ ඒ කියන්නේ අපි මට හම්බ වෙන හැම කෙනෙක්ම මට මේ මට
මට චැලෙන්ජ් එකක්. මම හැම කෙනෙක්ගෙම ඉගෙන ගන්න මට වයස අඩු කෙනෙක්ගෙනුත් මං දෙයක් මන් දන්නේ නැත්නම් ඩාන්සින් පැත්තෙන් සහ ඇක්ටින් පැත්තෙන් මම ඉගෙන ගන්නවා. වැඩිමල් කෙනෙක්ගෙනුත් මං එහෙම ඉගෙන ගන්නවා. ඉතින් මට ජීවිතේ හැම වෙන හැමෝම මට චැලෙන්ජ් එකක් කරගන්නවා. මං එහෙම තමයි මං ගොඩක් වෙලා ට්‍රයි කරන්නේ. එල කිරි යන්නේ. කීප්පට කවුරුත් චැලෙන්ජ් එකක් නැහැ. මම තමයි නිලිය. රජින මමයි අපේ රාජ්‍ය කියලා. ගීත් මං ඉන්නවලු. මොකද ගීත් මට කියන්නේ? නතින් අයියේ ඒගොල්ලන්ට මං දන්නවා. ඔය රොෂෙල්ලා ඔය කට්ටිය රඟපානව නෙමෙයි. ඒගොල්ලෝ තලගෝයා පෙරලෙනවා වගේ ඒටයි මේටයි මෙව වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ රඟපානව නෙමෙයි. ඒගොල්ලෝ නිකන් ඒ එහෙම කියලා දිනවා නේද? තව ගීත්. හරි. මේ දන්නවද වැඩක්? නෑ දන්නේ නෑ. දන්නේ නෑනේ. හරි. කහ. කස්තුරි කහ. ඊට පස්සේ වෙනිවැල්. සඳුන්. වැල්මී ශාකවල ඒ ශාකසාරවල ඖෂධීය ගුණය කැටිකර තමයි ලංකාවේ හැමත ගැලපෙන විදිහට රුවේදා නිෂ්පාදනය කරලා තියෙන්නේ. රුවේදා හර්බල් බියුටි ක්‍රීම් ස්වභාවිකවම ඔබේ හැම පැහැපත් කරනවා කියන එක අපි සතුටින් යුතුව කියන්න ඕනේ. අනිවාර්යයෙන්. ඊට පස්සේ කියන්න බලන්න ඔයා. රසදිය ඊට පස්සේ බ්ලීචින් වගේ දේවල් අහිතකර රසායනික දේවල් මේක අඩංගු නැති නිසා කිසිදු බියකින් තොරව පැහැපත් වෙන්න දැන් අපි හැමෝටම පුළුවන්. ආහාර නේද? ඔව් ඔක්කොම තියෙනවානේ. හරිද? සම දොරු වර්ණ වීම, අවුවට පිලිස්සීම, රැලි වැටීම් වගේ හැමේ ප්‍රශ්න තියෙන්නේ. හැමේ ඇතුළේ ප්‍රශ්න තියෙන්නේ. ඒ වගේ ඕ ඒ ප්‍රශ්න රසක් වළක්ව ගන්න වගේම ෆවුන්ඩේෂන් එකක් වගේ ඕනේ. දැන් ගීත්ම යනකොට ෆවුන්ඩේෂන් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. පුළුවන්. ඉතින් හැමදාම දිදුලන සමකට නම් රුවේදාම ඔයා කහ ගන්නවද? මොකද ඒවත් ඒ වගේම තමයි අපි ප්‍රීමා කොත්තු බීවෙතින් නියම තෑගක් තියෙනවා. ප්‍රීමා කොත්තු බීවෙතින් මේ එන්නකො රුවේද වෙතින් තෑගි තියෙනවා. ප්‍රීමා කොත්තු බීවෙතින් තෑගි තියෙනවා. ඉතින් ඔයා කහ ගන්නවද? කහ ගන්නෑ. කහ අමු කහ ඔව් අරගෙන මේ පොඩි ටිකක් කොටලා උඩු වතුරේකට දාලා දෙහි තියලා දැන් නිදා ගන්න කලින් කකුල් දෙක තියලා විස ටික ඔක්කොමුරා ගන්නවා. කකුල් දෙකේ තියලා විස ටික ඔක්කොමුරා. ඔයා සර්පෙද්ද කියන්නේ. සම්පහ වික්‍රමාරච්චි ගෙද වැදුරු වගේ නේද? උඩු වතුරේ භාජනයේට කහ දාලා අමු කහ දාලා එක් කොටලා දානවා. ඒකට මේ දෙහි දාලා තියලා මේ පැයක් පැය දෙකක් විතර මේ කකුල තිබ්බම මේ ඇඟේ තියෙන විස ටික උරා ගන්නවා. ඒකට උරා ගන්නවා. කහ ගන්නෙ කොහෙන්ද ඔයා? කහ තියෙනවා. පැටා ගන්නෙ කොහමද ඔයා? පැටා ගන්නෙ කොහමද? මම නම් කහ ගන්නෙ මෙහෙම. ආ, හිතන්නේ මේ බක්කේ. පැටා විකුණන්න දේ. පැටා වල කහ. පැටා වල ඕකේ. දැන් ඕගොල්ලෝ ඔය ඔක්කොම කරන්නේ කොහමද අනේ? ගෙදර පලා මෙව්වා කරලා. කහ තියලා ඊට පස්සේ විස උරෝලා. ඈ, ඉතින් හස්බන්ඩ් කියන්නේ මාපට ඇගිල්ලේ විස. දැන් අපි නම් අපි නේද අපේ ගෙවල් වල විස අපි කකුලේ අපිම උරනවා. නෑ කපුවම. ඇත්තරව? එහෙම. එහෙම උරන්නේ නැද්ද විස? නෑ. අස්මනෝජේ. අර බීම මොනෝජේ හිනා වෙනවා. නාවින්නේ ආයුර්වේදවත් නෑ මෙච්චර දේවල්. ඔව්. මේ ඔගොල්ලෝ ගෙදර නාවින්නේ ආයුර්වේදවත්. මම තව දේවල් තියෙනවා මතක නැහැ. ඔව් නේද? ඔච්චර දේවල් තියෙනවද? නැද්ද කවිදු? කවිදු අපි. ඔයාගේ විස උරලා නැද්ද කවුරු? නෑ. ආ සර්පියෝ ගාලා නෑ වට. හරි. ඉතින් අපි මේ මතක් කරන්න ඕනේ මේ පැත්තේ කවිදු ඉන්නවා, හර්ෂී ඉන්නවා. ඊට පස්සේ අපේ මාචයින්නවා ඊට පස්සේ පියුමි ඉන්නවා අපේ අශීනි සමත්කා ඉන්නවා. මේ හැමදෙනාටම ගොඩක් ස්තුතියි. ඔව් මේගොල්ලෝ ඔක්කොම හොඳ හෙල්දි කට්ටිය, ඕගනික් කට්ටිය. ඇත්තරම නේද? මේ මෙයා ඔයා වෙන තායි දවසේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. ගෙදර වෙන්නේ ඔක්කොම දේවල් නේද? බේතරුවේ බහැලා ඉන්නවද ඔය හස්බන්ඩ්? ආයෙත් ඒක නෑ. බේතරුවේ බහැලා ඉන්නලු. හරි. අපි මනෝජය ජය වේවා. හරි. බලන්න අපි කොච්චර අද හොඳ මේක නේද? ගැටවලින් නානෝ. විනිවල් ගැටවලින් නානෝ. මෙයා හස්බන්ඩ් නානෝ, හස්බන්ඩ් මෙයාව නානෝ. විනිවල් ගැටවලින් නාන්නේ. හ්ම්. තව ඒ කියන්නේ ටැංකියට මේ ගන්න අන්තිම කාලය. ඒ කියන්නේ ඔයගලන්ගේ වතුර ටැංකියට විනිවල් ගැට දාලාද තියෙන්නේ? නෑ, වතුර රත් කරලා. ආ, රත් කරලා. රත් කරලා. සඳුන් දරවලින්. සඳුන් දරවලින් තමයි වතුර රත් වන්නේ. කීයද ඇහැරිලා ඔක්කොම කරන්නේ? එනකිට න බබා විස්කූල් යවන්න ඕනේ වැඩ කරා. විස්කූල් ගියා. ගියාන් පස්සේ ඔයයි හස්බන්ඩ් එකතුලා තෙල් ගානවා, බොඩි මසාජ් මෙව කරනවා. ඊට පස්සේ යන්නේ කවුද? යන්න ඕනේ ගෙදර. දැන් ඔයා හිතන අපිව විශ්වාස කරනවා කියලාද? නෑ නෑ, මෙයා කියන්නේ ඒවා නෑ විශ්වාස කරනවා. නෑ නෑ, මෙයා කියන්නේ ඒවා කරොත් හොඳයි කියලා නේ. හොඳයි. ඊනේ ඔයා ඊනේ දැක්කද? ඊරෑ ඔක්ක ඊනේ දැක්කද? මේ ළමයට ගෑන්ජර් දෙකකට ඩිය හදාගන්න වෙලාව නෑ. ඔව් මේ ළමයට බෑ. මේ ළමයා පරිප්පුයි වෙලාව හදාගන්න ඕන එක. එහෙම නැත්නම් පතෝල තෙල් මේ කිරට වෙලා බත් නේද? OPD එක වගේ බත් එකක් හම්බු කියන්නේ. හරි. අපි ඕගලන්ගේ කලාවේ වැඩ කටයුතු, ඒ වගේම ඉගෙනීමේ වැඩ කටයුතු, ව්‍යාපාර වැඩ කටයුතු, මේ සියලු දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මනෝජය ජය වේවා. හැමෝටම
බලාගෙන ඉඳපු අපි හැමෝ දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අදට ගිහිලා ඉන්නම් මේ දරන Champions Stars Season Unlimited Unlimited. Lola, badatna lola, na deram melika. Tikiri kiri tikiri sina pala, ranvalal ate damala. Badatna lola, badatna lola, na deram melika. Lola, badatna lola, Lola, badatna lola,